රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැමිණීමේදී එක්සත් ජාතික පක්ෂයේ තීරණයක්නේ අපි එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි. එතුමාගේ අයිතියනේ ඉතින් එතුමා දැන් මන්ත්‍රීවරයෙක් එතුමා ඉතින් අපි බලමු එතුමාගේ ඉදිරි කාර්යභාරය කොයි වගේද කියලා ඉතින් අද අපිට තීරණය කරන්න බෑ ඉදිරි එයාගේ ක්‍රියාවෙන් තීරණය කරලා අධ්‍යක්ෂක සභාවේ දේශපාලනඥයෝ ඒක ගැන මට අනාවැක කියන්න බෑ මේ ඒක අනාගතයේ තව මාස කිහිපයකින් ඔබ හැමතෙම බලා ගන්න පුළුවන් නේ එතුමාගේ කාර්යභාරය කෙරෙනවද මේක ඔබ කියන විදියට එවැනි විවිධීමක් බූස්ට් එකක් වෙයිද නැත්නම් වෙන එකක් වෙයිද කියලා අපි කාර්යභාරය අනුව බලමු ඇත්ත වශයෙන්ම මේ මාධ්‍යවල ඉන්න 3-4 දෙනෙක් නොඑක් කුණු කතා පතුරවන වට පිළිතුරු දෙන්න අපි දායක වෙන්නේ එක කාලයක් පැතිරෙව මම ඒකේ නියෝජ්‍ය නායකකම ඉල්ලලා තියෙනවා තව කාලයක් පතුරවගෙන කියා මේ මම කුමන්ත්‍රණයක් කරනවා තව කාලයක් පතුරවගෙන කියා අගමැතිකම ඉල්ලුවයි හරි අගමැතිකමක් දෙන්නවත් මේ මොකක් හරි වෙන්න ඡන්දයක් එහෙම එකක් නැහෙනි මම බොහොම පැහැදිලි එකක් කියනවා පදවි තානාන්තර සඳහා අපි ක්‍රියා කරන්නේ නැහැ අපි මේ රටේ අපි මෙතෙන්ට මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මගේ සෝත්සාහයෙන් මගේ අම්මා තාත්තා පෙන්නලවත් කවුරු හරි දේශපාලඥයෙක්ගේ අතේ ලිලාවත් එහෙම නෙවෙයි ඒ වගේම අපි දේශපාලනයට ඇවිල්ලා දේශපාලනයේ පෙරලි ගණනාවක් මේ රටේ කරන්න බැරි වෙච්ච එකක් කළා උදාහරණයක් ඇටිට ඔය ප්‍රභාකරන් පරාදී කිරීම වැනි කාරණා. ඒ නිසා අපි ඉදිරියටත් එහෙම ක්‍රියා කරනවා. අපිට බලය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ අපි කවුරුත් චාල්ස් කුමාරයෝ නෙමෙයි. දැන් චාල්ස් කුමාරයට කියන්න පුළුවන් එලිසබෙත් මහරජින නැතුණහම මං තමයි රාජ්‍ය නායකයා කියලා. අපි කාටවත් එහෙම කියන්න බෑනේ. මේ අපි කවුරුත් දන්න ක්‍රමයට දේශපාලනය කියන්නේ මහජන කැමැත්තෙන්. මහජන ආශිර්වාදයෙන් ක්‍රියාකාරීත්වයෙන් එහෙම ලැබෙන දෙයක් මිසක් අපි කවුරුත් චාල්ස් කුමාර නෑ මහජනතාව හැරෙන පැත්තට හැරෙනවා කියන එක නෙමෙයි මහජනතාව හරවන්නත් අපි වැඩ කරනවා මහජනතාවගේ මතය වෙනස් කරන්න මහජනතාවගේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න අතට ඒකනේ දේශපාලන නායකයාගේ වගකීම මහජනයා එන එන පැත්ත බල බල ඒ පැත්තට යන එක නෙමෙයි මහජනයාවත් හදව කරගෙන අපි විශ්වාස කරන දර්ශනයක් මත ක්‍රියාත්මක වීම තමයි කරන්නේ මහජනතාව වෙන පැත්තට දැන් හැරිලා තියෙන්නේ මහජනතාව හැරිලා තියෙන්නේ ජනතාවට විශ්වාසය ඇති කරන්න ඕනේ අලුත් ගමනක් යන්න මහජනතාව හැට මේ ආණ්ඩුව ඉවත් වෙලා ඉවරයි මම හිතන්නේ ඔබත් ඉවත් වෙලා ඔය පවුලේ ඉවත් වෙලා එහෙම තමයි තියෙන්නේ කවුරුත් මේ ආණ්ඩුව ගැන විශ්වාස කරන්නේ නැහැ breaking.lk